සිංහල ගීක්ෂ කරේම නැත්තම් චනුක්ස් ඩ්‍රොයිඩ් ඉප්ෂන් එකට අදත් අපි ගීක් යලු ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම ඇත්තටම පාවිච්චි කරන්න ගොඩක් ආසාවෙන් හිටපු ස්මාර්ට්ෆෝන් එකක් තමයි BlackBerry කියන්නේ. ඇත්තටම ස්මාර්ට්ෆෝන් එකක් නෙමෙයි, ඔයාලට මතක ඇති මේ ස්මාර්ට්ෆෝන් එන්න කලින් ලෝකේ ටිකක් මිල අධික ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් එකක් තමයි මේ BlackBerry කියන්නේ. අනිත් තමයි ගොඩක්ම සිකියර් ෆෝන් එකක්. ගොඩක් වෙලාවට ප්‍රයිවසි ගැන හිතන අය, ගොඩක් වෙලාවට බිස්නස් කරන අය, එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලිකත්වය ගැන, තමන්ගේ ඩේටා ගැන ගොඩක් කන්සර්න් අය ඉස්සර පාවිච්චි කරේ ඇත්තම මේ BlackBerry කියන ස්මාර්ට්ෆෝන් එක. ඒ වගේම ඒ තරම්ම මේකෙදි මේ තියෙන සොෆ්ට්වෙයාර්ස් ප්‍රයිවසි ගැන, ආරක්ෂාව ගැන, ඩේටා සිකියුරිටි ගැන හිතලා තිබුණා. නමුත් ස්මාර්ට්ෆෝන් එකත් ස්මාර්ට්ෆෝන් එනවත් එක්කම තමයි අපිට මේ BlackBerry කියන නම හිමින් අමතක වේගෙන ගියා. ඔන්න BlackBerry එක ආයෙත් තමන්ගේ ගමන මේ විදිහට පටන් අරන් තිනවා Android operating system එකත් එක්ක එකතු වෙලා. ඒ වගේම මේ BlackBerry වල තියෙන special feature එකක් තමයි, මම නැත්තම් මේක ආවේනිකව අපිට හඳුනා ගන්න පුළුවන් දෙයක් තමයි මේකේ මේ තියෙන logo එක වගේම මේකේ මේ තියෙන අමුතු keyboard එක, physical keyboard එක. ඉතින් හිතලා බලන්න මේ වෙනකොට Android smartphone එකේ, මම නැත්තම් කිසිම smartphone එකක අපිට මේ වගේ physical keyboard එකක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ physical keyboard එක ගොඩක් smart. අද අපි කතා කරන්න යන්නේ BlackBerry Key 2 smartphone එක ගැන. ඉතින් මුලින්ම අපි මේ ෆෝන් එක අන්බොක්ස් කරමු. මං හිතන්නේ ගොඩක් අය මේ BlackBerry smartphone එකක් පාවිච්චි කරලා නැහැ. ඉතින් අන්න ඒ නිසා අපි මුලින් නම් හැම දෙයක්ම කතා කළොත් හොඳයි කියලා තමයි කියන්නේ. මේක තමයි 2018 ආපු BlackBerry Key 2 කියන smartphone එක. ඔයාලට පේන්න ඇති ෆෝන් එකේ ෆොටෝ එකක්, ඒ වගේම මේකේ ලොගෝ එක. ඒ වගේම මේකේ 64GB internal memory එකකුයි 6GB RAM එකකුයි තියෙනවා කියලා ඉස්සරහ සඳහන් වෙනවා. මේකේ back side එකේ ඔයාලට පේන්න ඇති මේකේ network එක, ඒ කියන්නේ 4G LTE Cat 12 support කරනවා. ඒ වගේම 4.5 අඟල් IPS display එකක්ලු තියෙන්නේ. ඒ වගේම octa-core processor එක ගැන Snapdragon 660 chipset එක සහ අනිත් දේවල් තමයි සඳහන් වෙන්නේ. මේ වගේන අපි ටිකක් වැඩිපුර ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ මේ තියෙන ලස්සන කව එක අයින් කරලා පස්සේ අපිට මේ විදිහට තමයි box එක open කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩක් premium look එකක් තියෙනවා. ගොඩක් අහස හිතන, ඒ වගේම වටිනාකමින් වැඩි කියලා හිතන විදිහට තමයි මේකේ logo එක සහ හැම දෙයක්ම මේගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. අපි phone එක පොඩ්ඩක් පැත්තකින් තියමු. මොකද අපි මේ ගැන වැඩිපුර කතා කරනවා. ඒ වගේම box එකේ ආයේ මොනවද අඩංගු වෙන්නේ කියලා තමයි දැන් බලන්න යන්නේ. අපිට sim removal tool එකත් එක්ක quick start guide එක හම්බෙලා තියෙනවා. මේවා අපි සාමාන්‍යයෙන් කියවන්නේ නැහෙනි. ඊට පස්සේ අපිට මේක තමයි wall adapter එක විදිහට හම්බෙලා තියෙන්නේ. ඇත්තටම quick charging 3.0 support කරනවා. සාමාන්‍ය smartphone එකකට වඩා ගොඩක් වේගින් මේක charge කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේකට USB type C port එකක් තමයි ඇත්තේ. ඒ වගේම අපිට පේනවා ඇති ඔයාලට BlackBerry වලින්ම brand කරපු earphone එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මම තාම මේක පාවිච්චි කරේ නැහැ. මම හිතන්නේ මේක ගොඩක් high quality earphone එකක් වෙන්න ඕනේ. අපි බලමු මේක ඉස්සරහට. මේ තියෙන්නේ මේකට හම්බෙලා තියෙන cable එක. ඇත්තටම මේක USB type C cable එකක්. ඉතින් ඉක්මනට මේ ෆෝන් එකේ තියෙන ස්ටිකර්ස් ටික අපි මේ විදිහට රිමූව් කරගමු. ෆෝන් එකේ අපියරන්ස් එක බලන්න කලින් මම කැමති මේ ෆෝන් එක පොඩ්ඩක් ඔන් කරලා බලන්න. ඔයාලට පේනවා ඇති BlackBerry logo එක, ඒ වගේම powered by Android කියලා බලා ගන්න පුළුවන්. ටිකක් අමුතුයි. මොකද physical keyboard එකක් තියෙන නිසා display එකේ ප්‍රමාණය ටිකක් පොඩි කියලා වට පැහැදිලිවම පේනවා ඇති. අතුරුම අපි අන්තර්ජාලයට සම්බන්ධ කරන්න ඕනේ මේ ෆෝන් එක ඔන් කරලා මේක සෙටප් කරගන්නකොට. මොකද මේකේ data ආරක්ෂාව ගැන මේගොල්ලෝ තවමත් ගොඩක් හිතනවා. ඉතින් මම කලින් කිව්වනේ BlackBerry පාවිච්චි කරේ මොන මොන අයද කියලා. ඉතින් අන්න ඒ වගේ මේගොල්ලම නිර්මාණය කරපු ඇප්ලිකේෂන් ගොඩක් Android උඩ අපිට මේකේ බලගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන අපේ fingerprint scan එක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබට පේනවා ඇති මේ physical keyboard එකක් තියෙන්නේ. මේ keyboard එකේ තියෙන space bar එකේම තමයි අපේ fingerprint එක scan කරන්න පුළුවන් පහසුකමක් මේගොල්ලෝ දීලා තියෙන්නේ. අතරම ගොඩක් fast fingerprint scan එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් දැන් අපි මේකේ appearance එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔබට පේනවා ඇති මේක හරි හතරැස්, නිකන් solid, අර rounded ගතිය අඩු කරලා තමයි මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක BlackBerry ලා තමන්ගේ ආවේනිකත්වය රැකගන්න තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේක සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම බෑක් එකේ රෆ් ඔයාලට පේනවා ඇති ලිස්සන්නේ නැති, ස්ලිපරි නැති, ග්ලොසි නැති බෑක් එකක් තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා දන්නවා ගොඩක් වෙලාවට ප්‍රීමියම් දේවල් එහෙමත් නැත්නම් ගොඩක්ම ලක්ෂරි දේවල් වලදී අපිට ඔය ලෙදර් වගේ පාවිච්චි කරනකොට දෙන ෆීල් එක තමයි මේගොල්ලෝ මේ BlackBerry ෆෝන් එකේ බෑක් එකෙන් අපිට දීලා තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එක බරින් අඩුයි. ඒ වගේම සිහින් කියලාත් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව
කැමරාවක් තියෙනවා. මේ තියෙන්නේ මේ ෆෝන් එකේ ප්‍රයිමරි කැමරා සෙටප් එක. ඔයාලට පේනවා ඇති බෑක් එකට වඩා පොඩ්ඩක් උඩට වෙන්න තමයි මේක තියෙන්නේ. මේ කැමරා එකේ ලෙන්සස් දෙකම අපිට 12 මෙගාපික්සල් වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කැමරා එකේ සොෆ්ට්වෙයාර් එක ඇතුළට ගියාම අපිට 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් පහසුකමක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන LED ෆ්ලෑෂ් ලයිට් එක සහ BlackBerry ලෝගෝ එක බලා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේ ෆෝන් එකේ ඉස්සරහා ගැන කතා කරමු. සයිඩ් එකේ මොනවද තියෙන්නේ බලන්න කලින් මේකට තියෙනවා 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරා එකක්. ඊයපීස් එකත් එක්ක ඇම්බියර් ලයිට් සෙන්ස් එක තියෙනවා. අත්‍තරම මෙතන පුංචි LED notification LED එකකුත් තියෙනවා. ෆෝන් එකේ උඩ අපිට 3.5 mm headphone port එක සහ microphone එකක් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ පහළ වට පේනවා ඇති speaker holes දෙකක් තියෙනවා. ඒ වගේම USB type C port එකකුත් තියෙනවා. ෆෝන් එකේ දකුණු පැත්තේ ටිකක් අමුතුයි. උඩම තියෙන්නේ volume rocker එක. volume අඩු වැඩි කරන්න වට පුළුවන්. ඊට පස්සේ පොඩි rough surface එකක් එක්ක මේ තියෙන්නේ power button එක. ඉතින් අපි ෆෝන් එක කොයි වෙලේ අපේ අත මෙතනට දැම්මත් ඇඟිල්ල මෙතනට දැම්මත් අතර මේ rough ගතිය අහුවෙන නිසා අපිට අඳුර ගන්න පුළුවන් මේක තමයි power button එක කියලා. ඊට පස්සේ අපිට මෙතන programmable button එකක් දීලා තිනවා. ඔයාට මේක press කරාම ඕපන් වෙන්න ඕනම ඇප්ලිකේෂන් එකක් දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ SIM tray එක සහ micro SD card එක ගන්න පුළුවන් tray එක තමයි මේ විදිහට වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේකේ මේ තියෙන අපිට aspect ratio එකේ ඒ තරම් හුරු නැති display එක ගැන පොඩ්ඩක් කතා කරමු. කලින් අපි කතා කරා මේකට තියෙන්නේ අඟල් 4.5ක display එකක්. ඉතින් ගොඩක් වෙලාවට මේ වෙනකොට මේ full face එක පුරාම තමයි display එන්නේ. ඉතින් ඒ නිසා මේ display එක නම් අපිට ගොඩක්ම අමුතුයි. හැබැයි මේක Gorilla Glass වලින් තමයි ආරක්ෂා කරලා තියෙන්නේ. aspect ratio එක 3:2 විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඉස්සර smartphone වල සහ display වල තිබුණු aspect ratio එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක IPS panel එකක් 1620x1080 pixel resolution එකක් තමයි මේකට තියෙන්නේ. ඉතින් ඔය නිගමට හිතලා බලන්න මේකේ අපි YouTube video එකක් බලනකොට එහෙම නැත්නම් අපි මොනවා හරි read කරනකොට අතන මේකේ අපිට පේන පරාසය අඩුයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේ display එකට කැමති වෙයි කියලා. සාමාන්‍යයෙන් මේ face එක පුරාම තියෙන display එකක් පාවිච්චි කරපු කෙනෙක් නම් ගොඩක් මේකට අකමැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේකේ ඔන්න 2018 phone එකක් වුණාට top notch එකක් නම් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේකේ navigation system එක විදිහට ඔයාලට පේනවා ඇති on screen back එක, recent එක සහ home එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට පේනවා ඇති මේ physical keyboard එක. අතන මේකේ keys 35ක් තියෙනවා. ඒ වගේම fingerprint sensor එක තියෙනවා කියලා අපි මේ වෙනකොටත් දන්නවා. මේ keyboard එක touch sensitive. එහෙමත් නැත්නම් ඔයාලට පේනවා ඇති අපි මේ විදිහට අපේ swipe කරාම අපේ ඇඟිල්ල හරියට touch screen එකක වගේ මේ විදිහට අපිට scroll කරන්න, එහෙමත් නැත්නම් slide කරන්න පුළුවන්, swipe කරන්න පුළුවන් හැකියාව මේ physical keyboard එකටත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම BlackBerry ලා කියන විදිහට මේ වෙනකොට තියෙන ගොඩක්ම intelligent physical keyboard එක විදිහට මේක හඳුන්වන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම මේකේ shortcut keys පවා ගොඩක් තියෙනවා. මේ BlackBerry එක ගොඩක් ඔය business කරන අය අතරේ තමයි popular වෙලා තියෙන්නේ. email එකක් එහෙම type කරන්න තමන්ගේ අත් දෙක පාවිච්චි කරලා කරන්න පුළුවන් විදිහට තමයි මේ keyboard එක මේගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මට තාම මේ keyboard එකත් එක්ක ගොඩක් ලොකු experience එකක් නැහැ. මම මේක ගැන තව ටිකක් study කරලා ටික කලක් මේක පාවිච්චි කරලා ඔයාලට මේක කොහොමද කියලා තව video එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේකේ operating system එක. මේකේ තියෙන Android 8.1 Oreo කියන version එක මේක ගොඩක් customize කරලා තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලට පේනවා ඇති මේකේ side එකේ bar එකක් තියෙනවා. මේක ගොඩක්ම useful. ඉතින් අපිට අවශ්‍ය හැම shortcut එකක්ම වගේ මෙතන දාගන්න පුළුවන්. ඒ වගේම recent එකත් ඔයාලට පේන ඇති සාමාන්‍ය Android phone එකකට වඩා වෙනස්. මේ විදිහට thumbnails විදිහට තමයි ටිකක් ලොකුවට හැම දෙයක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට සුපුරුදු Google Apps ටික මේකේ බලා ගන්න පුළුවන්. මේකේ shortcuts දාගන්න පුළුවන් special feature එකක් අපිට දීලා තියෙනවා. screen එකේ විතරක් නෙමෙයි මේකේ තියෙන keyboard එකේ පවා. ඒ වගේම business management application ගණනාවක්ම මේගොල්ලෝ මේකට preload කරලා එවලා තියෙනවා. ඒ වගේම BlackBerry ලා මේ සඳහාම නිර්මාණය කරන specific application ගණනාවක්ම මේකට යොදලා තියෙනවා කියලා තියෙනවා. අතර මම තාම ඒවා ගොඩක්ම පාවිච්චි කරලා නැහැ. අර අපි කලින් කතා කරා වගේ privacy manage කරන ඒවා, security manage කරන ඒවා, ඒ වගේම business management software එහෙම මේකෙදී අපිට බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ hardware ගැන කතා කරනකොට Snapdragon 660 chipset එක තියෙනවා octa-core CPU එකක් එක්ක. මේ ෆෝන් එකට තියෙන්නේ 3500 mAh battery එකක්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ගොඩක් වාගේ smartphone එකේ battery එක drain වෙන්නේ මේකේ display එකට. ඉතින් මේකේ display එක අනිත් smartphone වලට වඩා ගොඩක්ම අඩු නිසා 3500 mAh battery එකක් ගොඩක් වැඩිපුර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි BlackBerry ඇත්තටම කියලා තියෙන්නේ. ඉතින් අනිත් එක මේකට quick charging 3.0 support කරන නිසා battery එක drain වුණත් ඔයාලට ඉක්මනට charge කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේක සාමාන්‍ය Android phone එකක් වගේම තමයි. මේකේ Wi-Fi, FM radio, Bluetooth version 5, ඒ වගේම NFC, GPS වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේකේ sensors ගැන කතා කරනකොට accelerometer එක, magnetometer එක, gyroscope එක, proximity sensor එක සහ ambient light sensor එක මේකෙදිත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම දන්නවා දැන් මට තියෙන ප්‍රශ්නම තමයි ඔයාලටත් තියෙන්නේ කියලා. මේ වගේ aspect ratio එක වෙනත් display එකකින් කොහොමද අතර
ඇත්තටම වීඩියෝ එකක් බලන්නේ කොහොමද ඇත්තටම ගේම් එකක් සෙල්ලම් කරන්නේ ගොඩක්ම ඇප්ස් මේ වෙනකොට ඔප්ටිමයිස් කරලා තියෙන්නේ ගොඩක් ලොකු ස්ක්‍රීන් එකක් තියෙන ඇස්පෙක්ට් රේෂියෝ එකක් එක්ක තියෙන ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට ඉතින් ඒ නිසා අපිට වෙනම මේකේ ඇප්ලිකේෂන් එකකින් එක චෙක් කරලා බලන්න වෙයි ඒ ඇප්ලිකේෂන් කොහොමද මේ අමුතු ඩිස්ප්ලේ එකේ හැසිරෙන්නේ කියලා ඉතින් මොකද හිතන්නේ මීට කලින් ඔයාලා BlackBerry ගැන පාවිච්චි කරලා තියෙනවද BlackBerry ෆෝන් එකක් එක්ස්පීරියන්ස් එක අරන් තියෙනවද ඉතින් මේක තමයි මගේ පළවෙනි BlackBerry එක්ස්පීරියන්ස් එක ඉතින් ඒ නිසා මම ඉස්සරහට තව වීඩියෝස් කීපයක් ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මම හිතන්නේ මේකේ කැමරා එකත් ඇප්ලිකේෂන් එක පවා ගොඩක් වෙනස් අනිත් ඒවාට වඩා ටිකක් වැඩිපුර වැඩ කෑලි දාලා ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඒක නත් අපි ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට හිතන දේවල් ඔයාලට තියෙන ගැටලු වගේ දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න ඒ වගේම මම සෙල්ට්‍රොනික ආයතනයේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේක ශ්‍රී ලංකාවට ගෙන්නලා දුන්නට ඔයාලටත් මේකේ මිල ගණන් වගේ දේවල් අහගන්න ඕන නම් මේ තියෙන ඒගොල්ලන්ගේ ටෙලිෆෝන් නම්බර් එක පොඩ්ඩක් කෝල් කරලා අහන්න පුළුවන් වැඩි විස්තර ඉතින් මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා තිනවා මගේ YouTube channel එක. ඔයාලට බලලා YouTube එකට ගිහිල්ලා Chanux Bro කියලා search කරලා මගේ videos ටික ඔක්කොම බලන්න. බලලා තියෙන රතුපාට subscribe button එක click කරොත් විතරයි මගේ videos upload කරාම ඔයාට notification එකක් එන්නේ. මේ තියෙන social media. මම follow කරොත් විතරයි ඔයාට මම ඊළඟට මොනවද කරන්න යන්නේ කියලා බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද සිංහල geek show එකට එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගව සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් එක්කම හම්බ වෙමු.